බැසිල් රනිල්ට අන්තිමට කියපු දේ. මුලින් මුලින් චණ්ඩි විදියට හැසිරෙන මිනිස්සු ටිකක් කල් යනකොට චණ්ඩිකං අකාමකාගෙන ප්‍රායෝගික විදියට හැසිරෙන්න බලනවා. ප්‍රායෝගික විදියට ජීවත් වෙන්න බලනවා. ඒක හොඳ දෙයක්. ලංකාවේ දේශපාලන නායකයොත් ඒ ස්ථාවරයම අරන් තියෙනවා. තුන්වැනි වතාවටත් රනිල් සහ බැසිල් හම්බ වෙලා. තුන්වෙනි වතාවට හම්බ වෙනවා කියන්නේ නිකන් හම්බ වෙනවා වෙන්න බෑ. අනිවාර්යෙන්ම චන්දිට ප්ලෑන් එකක් වැඩ කරන්න පටන් ගන්නවාම තමයි. ලොකු ඊගෝ එකක් තියෙන මිනිස්සු ඒකෙන් පොඩ්ඩක් පහලට බැහැලා කල්පනාකාරීව වැඩ කරන්න ගන්න එක නරක දෙයක් නෙවෙයි. ඒක ඒගොල්ලන්ට හැම පැත්තෙන්ම හොඳයි. පෝට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු වැඩපිළිවෙලකට පිවිසෙනකොටම තමයි ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ලංකාවට ආවේ. ඒ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කරන්න. ඉරාන ජනාධිපතිවරයාගේ ලංකා ගමන කෙලින්ම චන්දෙට සම්බන්ධ වෙනවා. ඒක වෙන්නේ කොහොමද? ඉරාන ජනාධිපතිට පුළුවන් ලංකාවේ ඉන්ධන මිල සෑහෙන ප්‍රමාණයකින් අඩු කරලා දෙන්න. දැන් රුපියල් 371ට විකිණෙන පෙට්‍රල් ලීටරය 327ක් දක්වා තව මාස දෙකකින් විතර අඩු වුණොත් කොහොමද? ඉන්ධන මිල අඩු වෙනවා කියන්නේ අනිකුත් හැම වියදමක්ම අඩු වෙනවා කියන එක. මේ වෙනකොට ජනාධිපතිවරයා රටේ පවුල් 39 ලක්ෂයට මාසයකට හාල් කිලෝ 20 බැගින් දෙන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ හරුණාම අස්වැසුම ලක්ෂ 27 මාරකට ලැබෙනවා. ඉඩම් අහිමි අයට ඉඩම් දුන්නා. නාගරික අඩු ආදායම් ලාභින්ගේ ගෙවල් කුලිය 0 කළා. රැකියා උත්පාදනයට ජනාධිපතිවරයා අත තියෙන බව කිව්වා. මේ සියල්ල සිදුවන අතරේ පක්ෂ ගණනාවක් සමග ඉදිරියේ ජනාධිපතිවරණය ගැන කතා කරන්න සූදානමින් ඉන්නවා. එහෙම ඉන්න අතරේ තමයි බැසිල් රාජපක්ෂ තෙවැනි වතාවටත් හමු වුණේ. එහිදී බැසිල් කියපු වැදගත් කාරණයක් තමයි පොහොට්ටුවේ අනන්‍යතාවය රැකගෙන වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට පොදු ලකුණින් ඉදිරිපත් කිරීම ගැන ගැටලුවක් නැතයි කියන එක. බැසිල්ට කොහොමටත් තේරෙන්න ඇති රාජපක්ෂලා විරුද්ධ වුණොත් ඔවුන්ගේ සෑහෙන පිරිසක් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ සමග ගමනක් යන්න හිතාගෙන ඉන්න බව. ඒ නිසා බැසිල්ගේ පැත්තෙනොත් හොඳම දේ තමයි ඊගෝ එක බිමින් තියලා රනිල් එක්ක කොම්ප්‍රමයිස් එකකට යන එක. පාදයක් පසුපසට අරන් ක්‍රීඩා කරනවා කියන්නේ මේකට. පාදයක් පසුපසට ගන්න ජනාධිපතිත් සූදානම් බව පේනවා. බැසිල් මෙතනදී කියලා තියෙන තව දෙයක් තමයි ජනතාවට සහන දෙනවා නම් ඡන්ද ගන්න එක අමාරු නැතයි කියන එක. ඒක මෙච්චරකල් රාජපක්ෂලා අනුගමනය කරපු ක්‍රියාමාර්ගයක්. ඒ ක්‍රියාමාර්ගයේ ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊටත් වඩා දුර යන්න හැකි බව පෙන්නලා තියෙනවා. විදේශ රටවල්වල විවිධ මට්ටමේ සහාය ගැනීමත් ඔහුගේ වෘත්තියට රාජපක්ෂලාගේ සහන ක්‍රමයට අතිරේකව ඇතුළත් වෙලා තියෙනවා. අප්‍රේල් 25 මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටිමිල රුපියල් 250 අතර මිලකින් අඩු වෙන්නට නියමිතයි. කොහොමටත් ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න ආණ්ඩුව සමත් වුණොත් සෑහෙන මහජන ආකර්ෂණයක් ගන්න එය හේතු වෙනවා. මේ උපක්‍රමශීලී ගමන ගැන ජනතාව කවර ආකල්පයක් දරයිද? ඒ ගැන යම් තක්සේරුවකට එන්න ජනාධිපතිවරණය පවත්වන්නම ඕනේ. ජනතාව හදිසියේ දෙන සහන පිළිගනීද? නැත්නම් ඒවා ප්‍රතික්ෂේප කරයිද? පොදු ජනයාගේ සාමාන්‍ය ස්වභාවය නම් ඒ මොහොතත් සමග ගනුදෙනු කිරීමයි. ඒ මනෝභාවය ජනතාව තුළ පැවැත්වුණොත් රනිල් වික්‍රමසිංහගේ උත්සාහය සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. සටහන විමලනාත් විරරත්න.